බෝ අන්දරුවනි අද දේශපාන විද්‍යා පාටමාලාව වැයටතේ රාජ්‍යහා භූමිකාව සම්බන්ධයෙන් මාතෘකාව වැයටතේ ඔබත් සමග මම සාකච්ඡාකිරීමට බලාපොරුතු වෙනවා. එහි නිපුනතාව තමාද පුරවැසයක වන රාජ්‍ය පිළිබඳව න්‍යායිකහා ප්‍රායෝගික අවබෝධයකට පදනම සකසාගනී යන්නයි. එහි නිපුුණතාාව මට්ටම රාජ්‍යයන සංකල්පය පැහැදිලි කරයි. රාජ්‍යයන සංකල්පය පැහැදිලි රීම යටතේ රාජ්‍යය හා එහි බුහමිකාව සම්බන්ධයෙන් තමයි මමඋබ සමගධ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඇතවශයෙන්ම ඔබ දන්නවා ලෝකයේ ජීවත්වන සෑම පුරවැසයකුම කිසියම් රාජ්‍යයක සාමාජිකයෙක් බව. ශ්‍රී ලාංකිකන් වන අප ශ්‍රී ලංකා රාජ්‍යය සාමාජිකයේ. එවගේම ප්‍රාන්ථ ගණනාවකින් සමන්විත රිකාේ ජීවත්වන සෑම පුරවැසයකුම ඇමරිකානු ජාතිගේ හැටට අපි හඳුන්නවා.ඒවගේම ඉන්දිියාවේ ජීවත්වන සෑම්ම පුරවැසයකුම් අපි ඉන්දියානු පුරවැසයෙකු හැටට හඳන්නවා. ඔබ දන්නවා ලෝකයේ තිබෙන ප්‍රමුඛ සංවිධානයක් තමයි එක්සත් ජාතින්ගේ සංවිධානය. එම සංවිධානය නියෝජනය කරනවා විවිධ ජාතීන්ගින් සමන්විත රාජ්‍යන් එකසියානූ තුුණක්. එවගේම ජාති අන්තර් සමුළු ජාතියන්ත ප්‍රීඩා අතනග වලදී රාජ්‍යන් නියෝජනය ක්‍රමින් ක්‍රීඩකයින් නැතත් නියෝජතයෙන් සභාගි වෙනවා. එනිසා මේ රාජ්‍ය නැමති අදහස නැත රාජ්‍ය නැමති සංකල්පය අතිශයෙන් වැදගත් දේශපාලන විද්‍යාව අ්‍යයනයේදී ශවිශේෂ මාතෘකාවක් හැටියට අපි සලකාන්නේ. එනිසා අද දේශපාලන විද්‍ය අධ්‍යයනයේ සවිශේෂී මාතෘකාවක් වන න් ජනප්‍රිය මාතෘකාවක් වන රාජ්‍ය සම්බන්ධයෙන් තමයි අපි ඔබ සමග සාකච්ඡා කරන්නේ. ඇතරම ප්‍රීතිමත් සහ ගෞ් ගෞරවානවිත ජීවිතයක් ගතකිරීම සෑම පුරවැසිකුගේ අරමුණ. එහෙමනම් ප්‍රීතිමත් සහ ගෞරවානවිත ජීවිතයක් ගතකිරමේ අරමුණින් තමයි රාජ්‍ය පිහිටඕලතයෙන්නේ. සමාජයේ විධ සංවිධාන තිබෙනවා. ඒ සංවිධාන අතර මානවයන්ගේ උසස්මතා සංවිධානයටට අපි සලකන්නේ රාජ්‍ය. මේ රාජ්‍ය පිහිටවීම සම්බන්ධයෙන් ඉතිහාසේ අධ්‍යනය කරන විට විශේෂයෙන් ග්‍රීකචින්තකයිෙන්. ස්ූට තුන්වදන සේවස තරම් ඇත්ත අතීතියේදී ග්‍රීක නාගරිික රාජ්‍ය සංකල්පය ඉදි්‍රීපත්වයෙනවා. ඇත්තටම ග්‍රීසියේ වකට පැවිති නගර රාජ්‍ය හැටිරවුන් හඳුන්නනවා. දේශපාලන විද්‍යාවේ අපි සාකච්ඡා කරන ප්‍රායෝගික හා න්‍යායික දේශපාලන්න කරුණු සම්බන්ධයෙන් ග්‍රීක නාගරික රාජ්‍යාපිට අතිශවයෙන් වැදගත්වෙනවා. එදා ග්‍රීක නාගරික රාජ්‍යවල මේ කරුණු සරලව ක්‍රියාත්ම ගුණාට අදක්‍රමයෙන්, වර්තමානය වන විට සමාජය දෙෙස බලන්න විට රජ්‍යයන් දෙසා අපට බන්න විට පැහැදිලෙනවා. ඉතාම සංකීර්ණ ස්වභාවයෙන් තන් විශාල රාජ්‍ය වශයෙන් මේ කරුණු ක්‍රියාත්මකවීමක් දක්නට ලැබිෙනවා. එන්සා විශේෂයෙන් රා භූමිකාව කියන මාතෘකාව අප අදදවසය කතා කරන මාතෘකාව අපිට අතිශයෙන් වැදගත් මාතෘකාාවක් හැියීමම මහඳුන්නනවා. මුලින්ම අපි රාජ්‍ය පිළිබඳ යම් හැඳින්වීමක් කරමු තිරයේ දිශවන පරදි. රාජ්‍යය යනු දේශපාලනල විද්‍යාවේ ප්‍රමුඛ තේමාවක් හැටිට අපි හඳුන්නවා. රාජ්‍ය සෑම පරිවැශයකුගේම ජීවිතයට රිජුවහෝ වක්‍රව බලපානනායතනයක්. රාජ්‍යයේ බලපෑමට හසුන වී ජීවත්වීමට මනුෂ්‍යයන්ට හාසුවයි. මනු මනුෂයකුගේ උපත රාජ්‍ය සමග පළමු සම්බන්ධතාව ගොඩනගා ගන්නවා. එවගේම එය මරණයතෙක් පවතින සම්බන්ධතාවයක්. රාජයේ සාමාජිකත්වය ලැබීමෙන් අයිතිවාසිකම් හිමි පුරවැසියෙක් බවට පත්වෙනවා. එනිසා විශේෂයෙන් අපි කිසියම් රාජ්‍යයක සාමාජිකත්වය ලබන්නේ උපතින් එ එම සාමාජිකත්වය මරණය දක්වා පවතන එකක්. ඒ රාජයේ සාමාජිකත්වය ලැබීමෙන් ඒ රාජයේ පුරවැසියෙකුට හිමි අයිතිවාසිකම් හිමි වන බවයි මින් සඳහන් වන්නේ. එවගේ රාජ්‍ය ඇසින් දැකිය නොහැකි ඉස්පර්ශ කළ නොහැකි දෙයක් හැබැයි සමාජයේ සෑම තැනකම දෙැකි හැකි ප්‍රපංචා. ඉති එසේ වුවත් රාජ්‍ය සංකල්පයක් හැටියට ඇසින්දකිය නොහැකි ඉර්්පර්ශක කල නොහැකි දෙයක් හැටියටයි අපිහඳුන්ුවන්න්නේ. එවගේම පුරවැසියන්ගේ අයිතිවාසිකම් හා නිදහස අරක්‍ෂාකිරීමත් සාමකාමීය සහ පළජායි ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය නීතිය හා සාමය ආරක්ෂාකිරීමත් එවගේ ආර්ථික සම්වර්ධනය හා සමාජ සුභසාධනය සාතික කිරීමත් රාජ්‍යයේ වගකීමක් හැටියට මූලිකව පිළිගන්නවා. එවගේම පුරවසියන් ලෙස අප ශික්‍ෂණය සහ හිීලය කරන්නේ රාජ්‍යය හැටියට සඳහන් කරනවා. ඇතවශයෙන්ම සමාජයක නැත රාජ්‍යයක විධ වර්ගයේ පුද්ගල ඉ ජීවත්තනට පුළුවන්. ඇතවශයෙන්ම කළහාකාරය පුද්ගලින් එවගේ යම් අයගේ මත අනුසාසනා පිළි නොගන්නා, ඇතනොතික කටයුතු කරන පුද්ගලයෙන් සංවිධාන රජ්‍යය තුළ ක්‍රාප්‍රක වන්නට පුළුවන්. රාජ්‍ය පිහිටවා ගැනීමෙන් ඇතවශයෙන් අරමුණු කරන්නේ මූලික වසයෙන් සමාජයේ නිර්මාණය වෙච්චි ගැටලු. විසඳීම සඳහා බලවත් ශක්තිමත් සංවිධානයක් රාජ්‍යය හැටියට හඳුල් වන්නේ. එනිසා ඇතවශයෙන්ම රාජ්‍යයක් තුළ ජීවත්වනවිට ඒ රාජ්‍යේ නීති රාමෝට අනුකෝල ජීවත්ව යුතු වෙනවා. එනිසා ඇතවශයෙන්ම රාජ්‍යයක් තුළ ජීවත්වන ජනතාව ඒ රාජ්‍යයවිසින් සිික්ෂණයට ලක්කරනො යගම හීලෑ කිරීමට ලක්කරනවා. එවගේම රාජ්‍ය විකාශනය අප ගත්තම ගෝත්‍රි රජ්‍යය දලලා නූතන පජාතන්ත්‍රවාදී රාජ්‍ය දක්වා රාජ්‍ය විකාශනයක් සිද වී තිබෙනවා. විශේෂෙන් ගෝත්‍රික ර මුල් මුල් යුගයට අපි ගියෝත් ඇතවශයම පවුල් මුල් කරගත්ත පවුල් කීපයක් එකට ඒ රාශය වීමෙන් ගෝත්‍ර ගෝත්‍රික සමාජයන් නිර්මාණය වෙලා තිබෙනවා. ඇත්තවශයෙන්ම ගෝත්‍රික නායකයා විසින් නීතිරීති කර ගනිමින්. ඒ ගෝත්‍රයේ යහපදූ දදා උදෙසා අටයුතු කිරීම ගෝත්‍රික රජයක देख හැකි වෙනවා. ඒ ගෝත්‍රික ක්ඩායම් අතර ගැටුම් වැලැක්වීම ඔවන් අතර යම්යම් සහයෝගයෙන් කටයුතු කිරීම සඳ අවශ්‍ය කරුණුකාරණ සම්පාධනය කිරීම ඔවන් කිසියම් නීති රාමුවකට හසු රීමඒවගේ වැරදි කරणයට දඩුවම් ලබාදීම ඔවන් නිවැරදි මකට ගැනීම. ඒ ගෝත්‍රයේ සංවාර්ධිනथං. ොතේ දියුණන ෝදශ අතිශයෙන් වැදගත්වනවා පැත්මෝදෙසා තිේනිසා ගෝත්‍රික නායකයට ුවිශේෂකාරයක් ගෝතික රාජ්‍යතුළ පැවතුුණනා. මේ ගෝත්‍රික රජයෙන් පස්සේ ඇත්වශයෙන් අපි සාකච්ඡා කරන්නේ ග්‍රීක නාගරික රාජ්‍ය සම්බන්ධයෙන් මීට පෙරත් මේ විශේමාලාාව අධ්‍යයනයේදී ග්‍රීක නාගරික රාජ්‍ය සම්බන්ධයෙන් පුළල් වශයෙන් ඔඋබ සමග සාකච්ඡා කර තිබෙනවා. ඉන් අනතුරුව ග්‍රීක නාගරික රාජ්‍ය බිදවැටීම සමග ලෝකේ පුරා රාජආණ්ඩු නිර්මාණය වෙනවා රා ආණ්ඩුවල්ට උදාහරණ න තරම් අපිට දකින්නට පුළුවන්. අපේ රටේ වනත් අපි ඉතිහාසය අධ්‍යනේ කිරීමේදී රාජආණ්ඩු සම්බන්ධයෙන් සාකච්ා කරනවා. ඒ රාජාආන්ඩුවලින් අනතුරුව ලිබර්නල් ජාතන්ත්‍රවාද. ආ්ඩු ඉන්න අනතුරුව සමාජවාදී. ආ්ඩු පැසිස්ටවාදී ආණ්ඩු ඒ වගේම යටත් විජිත ආ්ඩ ඒවගේම නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආ්ඩු මෙයාකාරයෙන් ගෝත්‍රික රාජයේ සිට නතන පජාතන්ත්‍රවාදී, රාජ්‍යය දක්වා රාජයේ විකාශනයක්ේ සිදීතිබෙනවා. ඇතවශයෙන්ම අපි ඊළඟ විශය මාතෘකාව ඇයටතේ මේ රාජ්‍ය විකාශනය සම්බන්ධයෙන් ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොතු වෙනවා. අපි ඊළඟට මෙහි උපමාතෘකාවක් හැටියට රාජ්‍ය සහ එහි භූමිකාව සම්බන්ධයෙන් සාකච්ඡා කරමු රාජ්‍ය යනු සමාජයක් පාලනය කිරීමට නිර්මාණය වූ බලව වලත් ආයතන වලත් එකතුවක්ලෙ සස්සඳහන් වෙනවා ඇත වශයෙන්ම විවස්ථාදායක විදායක අධිරණ යන බලු විියෝවයන්ඒ වගේම අධිකරණය පාර්ලිමේන්තුව බඳනාගාර, පොලිසිය, පාසල්, රෝහල් මෙයක්කාරයෙන් විවිධ ආයතන සමාජය තුළ පවතිනවා. මේ සමාජ ඇතටම රාජ්‍යය කියලකයන්නේ සමාජයේ පාලනය කිරීමට බල විහ්ව සහ ආයතන ගණනාවකින් සමන්විත ආයතනයක් බව මින් පැහැදිි වෙනවා. එවගේම රාජ්‍යයේ කාරයන් සම්ප්‍රදායකෝ තේරුම්ගෙන ඇත්තේ ප්‍රධාන ශේෂ්‍රතුනාක් ඇයටතේ මම කලින් සඳහන් කරවාගේ පිවස්ථාදාය නීති සම්පාදනය කරනවා. අ්‍ය රාජ්‍යයේ පැවත්ම සඳාවශ නීති සම්පාධනය කිරීම, විවස්ථාදායක මගින් සිදුවවෙන්නේ ඒවගේම විදාායකය එම නීති ක්‍රියාත්මක කිරීම සිදු කරනවා. ඒවාගේ අධිරණය යුක්තේ පසදලීම නැත්තනන්ගේෙම නීති තවදුරට තාරක්ෂාරමින් සමාජයේ ආපත වවැෙනුවෙන් කටයුතු කිරීම සිදු කරන එනිසා මේ වර්ගීකරණය රාජ්‍යය යන්න තේරුම් ගැරීමට ප්‍රයෝජනමත්තුවත් රාජ්‍යයේ කාර්භාරීට වඩා පුළුල් ස සංකීර්ණ කාර්ය භාරයක් බව උබදන්නවා. මිළඟට සමකාල රෝකයේ රාජ්‍යවල කාර්යභාරය සම්බන්ධයෙන් මම ඔබස් සමග සාකච්ඡා කිරීමට කැමැති. ඇතවශයෙන්ම නීතියේ ස සමාජ පර්යායේ දේපළවල භාරකාරත්වය. රාජයට හිමි වෙනවා. ඓතිහාසික වශයෙන් රාජය සතු කාරයක් ලෙස නතං කාර්ය භාරයක් ලෙස දේපොළවල භාරකාරත්යේ ආරක්ෂාකිරීම නැතන් භාරකාරත්වය සතුවීම අපිට සඳහන් කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම සුපරීක්ෂාව මගින් සමාජය සාමය පෝත්වාගෙනයාම රාජ්‍යයේ කාර්භාරයක් කැටිට අපිසලකනවා. සුපරීක්ෂාව යන්නේෙන් ඇත්තටම අදහස් කරන්නේ රාජ්‍යක්ක මූලික කාර්යභාරයක් රාජයේ ජීවත්වන ජනතාවට සාමකාමීව සාජීවනයෙන් කටයුතු කිරීමට නැතං සාමේසාහ ආරක්ෂාව පවත්වාගෙනයාමට රාජ්‍යයේ සුපරිීක්ෂාකාව ඉතාමත් වැදගත්වෙනවා. විශේෂයෙන් පොලිසිය ත්‍රිවිදහමුදා ඇතුළු ආරක්ෂිත සේවා යොදවගන්න පුළුවන් සුපරික්ෂාව සඳහා. ඇතවශයෙන්ම රාජයේ තවත්කාරයක් කෙරීට අපි යුක්තිය පසිඳලීම. ට හඳුන්න්නටර පුුවන්. එ වගේම අධිකරන පාලනය සහ දඩුවන්දීම. කිසියම් රාජ්‍යයක කටයුතු කරන පුද්ගලයෙන් අතර විවිධ ආකාරය පුද්ගලයෙන් සිටින්නර පුළුවන්. ඇතරම නීති විරෝධීයටෙස කටයතු කරන පුද්ගලෙන්ට රාජ්‍යය කටේතු කරන ආකාරය කෙරේ ජනතාව විමසිලිමත්ව බලා සිටිනවා. විශේෂයෙන් යුක්තිය පසදලීමේ කාර්ය රාජ්‍යයක මූි කාරයයක් හැට අපට හන්ුන් න්න පුළුවන්. යුක්තිය පත්සදීම නියමාකාරෙන් ුදුන ඕුනොත් ඒ රජ්‍යය පැවැවත්මට අතිශෙන් බලපාන කරුණක් බෞඩට පත්වෙනවා. එනිසා රාජ්‍යය විසින් යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය ඉතා හොඳින් සිදු කළ යුතුවෙනවා.ඒ වගේම අධිකරන පාලනය ඒවගේ දඩුවම්දීම ඇතුවශය අධිකරණය මගින් ලබාදන දඩුවම් සබන්ධයෙන් සමාජයතුළ වීද කතිකා ඇති වෙනවා. එතකොටය දු පිගැීමට එමනත් න් ෞරනයත්වයට පූජනයත්වයට ලක්්නාාකාරයේ අධිකරන තිීන්ද යතුයි. එසේ නෝනෝත් ැතරමය සමමාජරක ස මියෝගයක් බෞට රජයට අ ියෝගයක් බෞ් පත්වීමට ඉඩ තිබෙනවා. එවගේම නීති සම්පාධනය හා නීති අර්ථකතනය. ඇතවශයෙන්ම සමාජයේ පැවැත්ම සඳහා වි්‍යවස්ථාදායගේ මගින් විවිධාකාරයේ නීති සම්පාධනය කරනවා. එම නීති වෙනස්ක්‍රීම් ල්ට භාජනය කරනවා. සමාජය වුවමනාව අනුව එ නීති. සම්පාදනයසාහ නීති වෙනස්කිරීම් සිදුකිරීමම් සිදු කරනවා. නමුත් එ නීති සම්බන්ධයෙන් ජනතාවට යම අවබෝධයක් තියෙන්න්න ටඕන ඒ අවබෝධය ලබාගැනීමටලාම් නීති නිසි ආකාරයෙන් අර්ථකතනය කරති බෙන්න ටඕන පහස්සුවෙන් තේරුම් ගතයගේ ආකාරයෙන් නීති අර්ථකතනය කිරීම අතිශයෙන් වැදග. මේ දෙනවල ලෝපපුර අ්‍යාප්තිය යන පයි19 රෝගතත්වේ පාලන කිරීම සඳහා විවිධ නීතින් සම්පාදනය කරනවා. අපට පෙනී යනවා සමාජය තුළ එම නීතින් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට රාජය ඉතාම යුහසුළුව එමත්ත ගෝමනාවෙන් සංවිධහනාත්මක කටයුතු කරන බව. ඒවාගේම ප්‍රතිපත්ති සම්පාදනය විශේෂයෙන් රාජ්‍යයක දියුණෝ උදෙසා ස රාජයක අභියවෘර්ධය උදෙසා ආර්ථික, සමාජය, සංස්කෘතික, අධ්‍යාපනිික මේ විවිධාකාරය ප්‍රතිපත්ති සම්පාධනය කිරීමත් රාජ්‍යයක මූල්ලික කාරයක් හැටිට අපි සඳහන් කරනවා. ඒවගේම, ආර්ථිකය පාලනය සහ මෙහෙවීම රාජ්‍යයක ආර්ථිකය අතිශයෙන්ම වැදගත්වෙනවා. ආර්ථිකය පරියානයට පත්වහෝත් රාජ්‍ය යහපත් ලෙස පපවත්වා ගෙනයාමට නොහැකි වෙනවා. එනිසා ය ආර්ථිකයක් පෞත්වාගෙනයාම ත ආර්ථික සංවර්ධනය සඳහා කටයුතු කිරීම රාජ්‍යයේ මුූලික කාරයාරයක් බෞට පත්වෙනවා. එනිසා විශේෂයෙන් රාජ්‍යයක් තුළ අපිට දකින්න පුළුවන් මේ ආදා විිෂමතාවේ අනුව. යතු ර රාජයේ වැඩි ආදාෑම් ලබන පුද්ගලයන්ගින්. අය බදුු එකතු කරලා අඩු ආදයම් ලබනයගේ ජීවන තත්ත්ය උසස් කිරීමට එමනත් තං බොදදු පහස්කොම් වැඩි දියුණු කිරීමට ය අය බදු රාජයේය පැවත්ම සඳහා යොදවනවා එනිසා අයබදුු අයකිරීම රාජයේ මූලික කාරයක් ැටිට අපි සඳහන් කරනවා. ඒ වගේම රටේ ආර්ථික ගමන් මග නිර්ණය කිරීම සඳහා ආර්ථික ප්‍රතිපාති සම්පාදනය කිරීම. ඇත වශයෙන්ම රටක්. ර්ථික ෘදිය සඳා නැතන් ආර්ිකංර්ධනය ඇතිකිරීම සඳහ එරට ක්‍රියාත්ම කරන ආර්ථික පතිපත්ති අතිශයෙන් වැදගත්වෙනවා. එනිසා විශේෂයෙන් මේ විෂය සම්බන්ධයෙන් ප්‍රවීනිියන් එම රාජ්‍යයේ ඇතිබෙන සම්පත් හොඳින් අධ්‍යනය කරලා රාජ්‍ය දියුණුව කරා නැත්තං ආර්ථිකය දියුණු කර ඇති මංමාවත් මොනවාද යන්න පිළිබඳව. හොඳින් නිර්ණය කරලා ඒ ආර්ථක පතිපත්ති සකස්කරොත් ඉතා පහසුවෙන් රාජ්‍ය. සර්ධය කර ගමන්කිරීමට හැකියාව ලැබෙනවා. එනිසා රාජ්‍යයක් සතු මූලික කාරයක් හැටියට ආර්ථික පතිපත්ති සම්පාදනය කිරීම ආර්ථික පපතිපත්ති සකස්කිරීම අතිශයෙන් වැදගත්වෙනවා. ඔබ දන්නවා සමහර රාජ්‍යන් වල පාලන අවදිවල ඒ රටේ ආර්ථික සම්පූර්යෙන් පිරීමට පත්වෙනවා. ඒ ආර්ථික ප්‍රතිපත්ති නිසි අවුරින් සම්පාදනය නොකරීම නිසා. එනිසා රාජ්‍යයේ මූලික කාරර්භාරයක් හැටියට, ඒ රාජ්‍යේතිබෙන සම්පත්. මානව සම්පත එවගේම භෞතික සම්පත් නිවැරදිව තේරුම් ගනිවින් කොහොමද අනාගදයට මේ සම්පත් ප්‍රයෝජනවත්වනා කරන්නේ උදාගන්නේ කියෙනන කරුණ සඳහා ආර්ථිකප්‍රතිපත්ති නිස අයුරින් සම්පාදනය කිරීම අතිශුවෙන් වැදගත් වෙනවා. එවගේම සමාජ පාලනය මෙවීම සමාජ අධීක්ෂණය. ඇත වශයෙන්ම සමාජ පාලනවීම සහ සමාජ අධීක්ෂණය ආදායම් බෙදයාමේ රටා නිර්ණය කිරීම සහ පාලනය කිරීම, ආර්ථික සහ වානජ ශේශ්‍රවල ප්‍රමිතිීන් තීරණයකිරීම සමාජ ආරක්ෂණ සුභසාධන ක්‍රියයාාමාර්ග දිලුඳු සාහන පතිපත්ති නිවාස සෞඛ්‍ය අධ්‍යාපන ගමනා ගමනආදී ශේශ්‍රවල ප්‍රතිපත්ති තීරණය කිරීම රාජ්‍යයමගින් සිදු කරනවා. ඉතික එනිසා විශේෂෙන් මේ සමාජ පාලනය උබදන්නවා සමාජයේ විවිධ මට්ටම්වල ආර්ථිකතත්වයන් සහිත පුද්ගල ජීවත්ව වෙනවා. ඉති එනිසා අපේ සමාජ දෙෙක ගත්්‍යත් අපිට පේනවා. ලිඳදු සහන ලබ පුද්ගල විශාල ප්‍රමාණයක්කිින්න්නවා.ඉති එනිසා ආර්ථික වශයෙන් අඩු මට්ටම්මල පුද්ගරයන්ගේ ජීවන තත්ේ උසස් කිරීම සඳහා රාජ්‍ය කටයුතු කළයුතු වෙනවා. එන්සා ඇතටම මේ රාජ්‍යතුළ පවතින ආර්ථික විෂමතා සබන්ධයෙන් රාජ්‍යයට හොඳ අවබෝධයක් ති බෙන්න්නට වෙනවා. එනිසා ඒ අවබෝධය ඔස්සේ රජයට පුළුවන්කමල වෙනවා සමාජ පාලනයකිරීම සහ සමාජ අධීක්ෂණය කිරීම හරහා. විශේෂයෙන් සමාජ සංවර්ධනයට ලොකු කාරයභාරයක් හිටු කරන්න. එවගේම සමාජයේ නීතිය හා සාමය පවත්වා ගෙනයාම. ඇතටම රාජ්‍යයේ දේශසීම ඇතුළත නීතිය සහ සාමය පවත්වා ගැනීමත් පුරවැස්සයන්ගේ ආධිපත්තයයට අවනතවීම සාතික කිරීමත් රාජ්‍යය කටයුතු කරනවා. ඒ සඳහා අධිකාරි බලය පිරිස් බලය රාජ්‍යය සතුවෙනවා. ඇතවශයෙන්ම රාජ්‍යයේ නීතියට සියලු පුරවැැසියූ යටත්වීමට සිදුවෙනවා. ි කතාවක් අහල තියෙනවා ඔබ කොතරම් උසවවත් රාජ්‍යයේ නීතිය ඊට ඉහෙලින් පවතිනවයි කියලා. ඒයන්නේ කිසිම් ආකාරයක සමාජයේ පුද්ගලෙක් හෝ සංවිධානයක් නීතියට එරයිව කටයුතු කරනවනං ඒ කටයුත්ත සමාජයේ පොදු සාම යහපතට ඉතාම බලවත් බාධකයක් බෞඩ පත්වෙනවා එන්ස සමාජයේ නීතිය හා සාමය පවත්වා ගන යාමට ්‍යන්ත්‍රණයක් රාජ්‍ය සතුවෙන. එත් රාජයේ සවිශේෂ කාරයක් හකිරට අපි හඳුන්නනවා. ඒවගේම යුද්ධ ප්‍රකාශකිරීම හා යුද්ධ කිරීම මේ සුවිශේෂීකාරයක් රාජ්‍යය සතු වෙනත් කිසිම සංවිධානයකට මෙබඳු බලයක්ක් නැතම් බෙබදු කාරයක් හිමිවෙෙන නෑ යුද්ධ පකාශ කිරීම සහ යුද්ධ කිරීම. විශේෂයෙන් රාජයක දේශසීම ඇතුළතින් එල්ලවන තර්ජන අපි අභ්‍යින්ත යුද්ධ හැටිය හඳුන්නනවා. ඒගේම දේශසීමාවට එරෙ දේශසීමවිෙන් එපිට එව තර්ජන එමනත්තා වෙෙරත් රජ්‍යයන් වලින් එල්වනත තර්ජන වලට මුහුණදීම අපි බාහිර යුද්ධ හැටියට හඳුන්න්නවා. තිකෙ නිසා ඇතවශයෙන්ම රාජ්‍යයක යුද්ධ පකාශකිරීම සඳහා විශේෂයෙන් අපි උදාරයක් කැටියට ගත්තොත් අභ්‍යිහන්තරික වශයෙන් අර්බුද ඇති වෙනවා. අපි දන්නවා අපේ රටේත් පසුගිය අවුරදු තිහක පමණ කාලයක් තුළ රාජ්‍ය තුළ කිසිාම් තස්තවාද සංවිධානයක් විසිං ක්‍රියාත්මක කරපු අභ්‍යහන්තර. ගැටුම් කාරි තත්වයක් පැවතුනා ඉති එනිසයිය ඇතවශයම රාජීර් තරජනයක් බවට පත්වී තිබුණා ඉති නිසා එබඳු අවස්ථාවන් වල රාජ්‍ය එබඳු තස්තවාදීන් එතන් එබඳු රාජ්‍ය විරෝධීන් පාලනය කිරීමට අභ්‍යාන්ත්‍රික වශයෙන් යුද්ධකිරීම සිද වෙනවා. එවගේම අපි දකළතියනවා ලෝකයේ දෙ බලන්නකට ෝකයේ විවිධ රාජ්‍යවල රාජ්‍යන්ට බලපෑම් ඇතිවෙනවා වෙනත් තරාජ්‍යයන් වලින් එකට බඳු බලපෑම්. කිරීම සඳහහා ලෝකයේ විධ සංවිධාහන ක්‍රියාත්මකෙනවා එනමුත් විවිධ කරුණුකාරණ පදනම් කරගන බාහිර යුද්ධ වලට නැත්තං වෙනත් රාජ්‍යයන්ට එනෙහිව රාජ්‍යන් ක්‍රියාත්වකන අවස්ථාත් අපිට දැක ගැනීමට ලැබී තිබෙනවා. මීලඟට අපි මෙම විෂය මාතෘකාවට සම්බන්ධ තවත් මාතෘකාවක් ඔබ සමග සාකච්ඡාකිරීමට කැමැති එතමයි සමාජයේ පවත්නා දේශපාලන බලයේ කේන්ද්‍රී ප්‍රකාශනය ලෙස රාජ්‍ය, දේශපාල සාමූයිකත්වේ ප්‍රධාන ප්‍රකාශණයලෙ සපි රජ්‍යය හඳුන්නනවා. ඇත වශයෙන්ම දේශපාලලික වශයෙන් මිනිස්සු එකට ඒක රාශි වෙලා නැතන් සමාජී ඌමනාව මත ඒ දේශපාලලික සාමූහිකත්වය තමයි රාජ්‍ය නිර්මාණයකිරීමට හේතු වෙන්න.ඒවගේම මිනිසුන් සාමූක වශයෙන් සංවිධානය වන අනිකුත් ස්වේච්සා සංවිධානත් සමාජය තුළ දකිඩල වෙනවා. විසේසිෙන් ස්වේච්චා සමති. අපි දන්නවා ගම්මට්ටමේ සුබසාදන සමිති මරණාධාර සමිති ක්‍රීඩා සමති ආදී වශයෙන්, ස්වවිච්චා සංවිධාන හැසක් ක්‍රියාත්මක වෙනවා. එවගේම දේශපාලල පක්ෂ. ඇත්තටම රාජ්‍යයේ සංවර්ධනය උදෙසා කුමන දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුද. එමනත්තං රාජ්‍යයේ සංවර්ධනය උදෙසා කටයුතු කළ යුතු. ආකාරය කුමක් දෙ යන්න පිළිබඳ විවිධ අදහස් මත දරන පුද්ගලයෙන් විසින්. විධ මතවවාද ඔස්සේ දේශපාල පක්ෂ නිර්මාණය කරතිබෙනවා. එතකොට ඇතවශයෙන්ම දේශපාල පක්ෂයයක් තුළත් එක්තරආකාරයක සමූහයක් නිර්මාණය වෙනවා දේශපාලනික වශයෙන් රාජ්‍ය බලය ලබා ගැනීම මුදසා. ඒවගේම වෘතිය සමති. ඔබ දන්නව අපේ රටේත් විධ වෘතියන්වොට අදාළ වෘතිය සම්තික්‍රාත්මක වෙනවා. ෘස්දය වශයෙන් ජන කණ්ඩායම් එකට ඒරාශී වෙලා ඒ ජනකණ්ඩායම් එ කණඩායම් වෘතිය කණ්ඩායම්, ගේ අභිමටර් නැන් තමන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ෘතියේ සමති වශයෙන් ක්‍රියාත්මකයනවා. ඕපි දකිනවා සමාජය තුළ ෘර්තියේ අයිතින් දිනා ගැනීම සඳහවිීවිධ ෘතිය ක්‍රියාමාර්ග වැඩ බර්ජන වැනි විධ ක්‍රියාමාර්ග මේ සමති මගින් අනිවාරය වැඩකිරීම. එවද ක්‍රියාමාර්ග ගන්න අවස්ථාපි දැකතිබෙනවා.ඒවගේ සමාජ ව්‍යාපාර. විශේෂෙන් දිලුන්දුකම තුරාන් කිරීම එමනතම් සමාජ මට්ටමේ ජනතවා අතර ජනතාවගේ සංමාර්ධනය උදෙසා. විවිධ සමාජ ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. සමාජය තුළ සමාජ සංවර්ධයනතං ආර්ථික සංවර්ධයෙන් දුත්සා ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා එකට ඒකරාශී වෙලාතියෙන කණ්ඩායම් සමුව වශයෙන් සමාජ ව්‍යාපාර තුළ ඒකරාශීතිබෙනවා. ඒවගේ ආගමික සංවිධාන. අපි දන්න අපේ රට උදාහරට ගත්තත් අපේ රට බහ ආගමික නැත්තං ආගම් කිහිපයක් ක්‍රියාත්මකන රටක් හැටියට ආගම් වලට අදාළව විධ සංවිධාන ක්‍රියාත්මක වෙනවා. ති නිසා බිවිධ මිනිස් කණ්ඩායම් සමුවෝ වශයෙන් විිවිධ සංවිධාන වශයෙන් ඒක රාශයවී ඉතිබීම සමාජයතු ල අපිට දකිින්ට ලැබෙනවා. එවගේම ඉහත සංවිධාන සියල්ලට වඩා බලගතු මනුෂ්‍ය සංවිධානය අපි රාජ්‍ය වශයෙන් හඳුල්ලනෝ. රාජ්‍ය මනුෂ්‍ය සංවිධාන සමාගම් අතර ඉහළම සංවිධානය යන ප්‍රකාශයට ප්‍රධාන ආර්ථ දෙකක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඉන් පළමු වැන්න ඇරිිස්ට්ටෝටල යානු වර්තය ග්‍රක දේශපාල දර්ශනික ඇරිස්ටෝටල් විසින් තමයි මේ අර්ථය ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒවගේම වෙබේරියන් වර්තය මෙම අර්ථය ජර්මන් ජාතික සමාජ විද්‍යාජ්‍ය මැක්ස් වෙබය විසින් ඉදිරිපත් කරපු වර්තය. අපි මේ රාජ්‍ය මනුස්ස සංවිධාන සමාගම් අතර ඉහල්ලම සංවිධානය යන අදහසට ඒ පකාශයට පදහන අර්ථ දෙකක් හැටියට සාකච්ඡා කරන මේ අර්ථ දෙක සම්බන්ධය සාකච්චා කර බලමු. ලො ට ර්ය මමුල්ලනු සහන්ර ග්‍රක දේශපාල දර්ශනක රිිස් ටෝටල් සින්තමයි මේ ද්‍රපත් කල තිබෙන්නේ ඔබදාන්නනො මේ ර්ශනිකයා කිස්සකූරුව තුන්වන සේවස තරම් ඇති ඉතිහාසය තමයි ග්‍රීක දර්ශනකය කැඩියට එහි දේශපාල වෙනස්කංකිරීම සඳ සම්බන්ධ වෙන්නේ. ඔහු සඳහන් කරනවා රාජ්‍ය මනුෂ්්‍ය සමාගමක් වන අතරම මනුෂ්‍යන්ගේ ඉහළම පොදු යහපද වෙනුවෙන් ක්‍රියා කරන නිසා එය. අනික් මනුස්ස සමාගම් වලට වනා උත්තරීතර වන්නේ යනුවෙන්. එවගේම අනිකු සමාගම් කැපවන්නේ තම සාමාජිකයන්ගේ නිශ්චිත අරමුණු ඉටුකරදීමටය. ඒත් රාජ්‍යයේ අරමුණු සමාජයේ සියරු දෙනාගේ පොදු සහ උසස්්‍යාපත ළඟාකරදීම යනුවෙන් ඔහු සඳාන කරවා. ඇත්තවශයෙන්ම මින් කියවෙන්නේ වෙනත් සංවිධාන අපි කලින් සඳහන් කරපු සංවිධාන වලට පටු අරමුණු තිබෙන්නේ. ඔවුනට උන්ගේ අව්‍යතාානැත්තගේ. සමාගම සංවිධානය කිසි අරමුණක් කුස්සේ තමයි දියත්වන්නේේ. නමුත් ඒවගේ සීමමා සහිත අරමුණක් රෙමේයි රාජ්‍යයට තියෙන්නේෙ රාජ්‍ය අරමුණු ඉතාම පුළුල් එවගේ සමාජයේ ජීවත්වන සියලු දෙනාගේ පොද්දූයහපත ළඟාකරදීම රාජ්‍යයේ අරමුණ හැටියට තමයි සඳහන් කරන්නේ. ඉළඟට ජර්මන් ජාතික සමාජ විද්‍යා්‍ය මැක්ස් වෙබ විසි ඉදිරිපත් කරපු වේ බේරයානු වර්තය මින් කියවෙන්නේ රාජ්‍ය යනු නිශ්ිත භූමිපදේශයක් ඇතුළට බලහත්කාරී බලය සුජාතලෙස පාවිච්චි කිරීමේ ඒ අධිකාරය තිබෙන්නේ තමන්ට පමණකයි කියාපාන මනුස්ස ප්‍රජාව යනුවනි. ඇත වශෙන්ම දේශසීමාවතුළ සිටින සමාජ කණ්ඩායම්සාහ මනුෂ්‍යවීන්ද මෙහෙවීමේ පාලනය කිරීමේ හික්මවීමේ මෙන්ම දනුවන් කිරීමේ අවසාන බලයහිමි සංවිධානය රාජ්‍ය හැටියල් තයි මැක්ස්වබ හඳුන්ුුවන්නේ. මේ ප්‍රකාශෙන් ඇතවශයම කියවෙන්නේ රාජ්‍ය තුළ බලහත්කාරී ලෙසැන. ්‍ය තු බ බල සුජාත ලෙස පාවිච්චි කිරීම. ඇතවශයෙන්ම රාජ්‍යයට එරෙහිව පැනනගිෙන ඕනෑම පුද්ගලය කරනත්තන් ඕනෑම සංවිධානයට එරෙයිව බලහත්කාරය ලෙස කටයුතුකිීම හැකයාවව රාජරතියෙනවා. හැබයිය සුජාත ලෙස අපි හඳුන් අන්නන්නේ මොකද යට එරෙහිව. ඒ එඒ වැරද්දක් හටඩියට සමාජය දකින්න ඇතවශයෙන්ම රාජ්‍යයේ පැවැත් මූදෙසා කටයුතු කිරීමට ඒ සවිශේෂි බලය රාජ්‍ය සතු බව තමයි මැක්ස් වෙබර් මින් ප්‍රකාශ කර සිටින්නේ. ඉළඟට අපි මේ විෂය මාතෘකාවට අදාළෝම තවත් සවිශේෂ මාතෘ අනු මාතෘකාවක් සම්බන්ධෙන් සාකච්ඡා කරමුඒ තමයි නූතන බහුමික රාජ්‍ය. නූතන බහුමික රාජ්‍යය ඇතවශයෙන්ම පදාන අංගා අත හතරකින් සමන්විත වෙනවා මුලිනුත් මේ කරුණු සර්ලව සඳහන් කරති වෙනවා ඉන් පළමු වැන්න තමයි නිශ්ිත දේශසීමාව දෙවැන්න ජාතික පදනම තුන් වැන්න ආණ්ඩුව හතර වැන්න ස්වාධීපත්තිය. අපි මේ බහුමික රාජ්‍යය සම්බන්ධයෙන් ප්‍රදහන අංගාතර හතර එකින එක සාකච්ඡා කරමු. පළමු වැන්න නිශ්ෂිත දේශසීමාව. ඇතවශයෙන්ම වර්තමානයේ ඕනෑම රාජ්‍ය දෙස බැුවත් අපිට ඉතාම පැහැදිලවෙනවා එම රාජී මූලික ලක්‍ෂණයක් නිශ්ෂිත දේශසීමාව. ඇත ශ්‍රී ලංකාව ගත්තො ශ්‍රීලංකාව ඇතරම සාගරයෙන් වටවෙච්චි දූපතක් නමුත් අපිට යම්යම් දේශසීමාවන් ලෙස සවිශේෂ වසයෙන් සටහන් නොවනත් වෙනත් රාජ්‍යයන් දෙෙස බැලුවොත් අපිට දේශසීමාවන් දකිඩ ලැබෙනවා. පූර්ව නූතන රාජ්‍ය සීම නම් ශවලිුවත්. නතන රජ්‍යවල දේශසීම සාාපේක්ෂ වශයෙන් අනම්්‍යයයි. අපි දන්නම් මධ්‍යතන යුරෝපයේ රාජාණ්ඩු ක්‍රියාත්මක වෙනවිට ඒ රාජ්‍යන් අතර අනම්ය දේශ සීම දකින්න තිබුන් නෑ යම් නම්ම ශීලි වුුණා අපි ඉතිහාසේ දෙෙස බැලොත්ත ඇත්වශයෙන්ම ගම්බද ප්‍රදේශල ඉඩකඩනුත් ඒයාකාරයට තමයි. තිබ ඉඩකඩම්වල කම්බි ගහල කුටු කරලා තිබු නෑ නැන් සීම ලකුණු කරලා තිබු නෑ මු ගමයි යා හැට තම පැවතුනේ. තුර්මානය වෙනකුට ඒ හත් පස වෙනස් වෙලාතින පුද්ගලි අයිතිය ඔස්සේ ඉඩම් කුඩා කුඩා පටස්වලට ෙදී ල වෙෙන් වෙලා තිබෙන්නේ. ති එබැඳු සුරූපයක් තමයි මින් අදහස් වන්නේ පූරුව නූතන රාජ්‍ය දේශීම නම්ම ශීලි වුවත් නූතන රාජ්‍යවල දේශීම සාපේක්ෂ වශයෙන් අනම්්‍ය ස්වභාවයක් න ස්ථාවර ස්වභාවයක් ගන්නවා. ඇතවශයෙන්ම රාජ්‍යියක දේසීමමා කෘතිමහෝ ස්වභාවික සීමා හෝ ද්‍යාකාරයෙන් ම වවන්විවෙත වෙන්න්න පුළුවන්. ඇත වශයෙන්ම රාජ්‍යයක අපි දන්නවා සමහර කෘතිමසීම අතියනව. විශේෂෙන් සමහර රාජ්‍යයන් අතර වැටවල් න ැ විශා ම් ි ට වල්ල ින් ෙන් ච්ච රජ්‍යන් අපි දක් ති බ. ගේ ලොකු බැමි නැන ලොක ්‍රශාද වලින් ෙන් වෙච් රාජ්‍යයන් අපි දකිින්න්න ැතිබෙනවා. ඒවගේ කෘතිමසීමවන් ැ ත ප ලින් වෙච් ද විශේෂයව බලිින් තාාපේ වගේ අපි පෙරකතාා කරපු. ර්මණියය ෙන්ං වෙලාති ච්චි, එ වවගේ සීමාවන් ඩකින්නති වෙනවා කෘතිම සීමාවන් එවගේම ස්වභාවිකසීමාවන්, ගංගා කඳුවැටි එවට සාගර සීමා ඔස්සේ වෙං වෙලාති වෙනවා දේශ සීමාවන්. එත මේ දයාකාරයෙන්ම නතන් කෘතිම සහ ස්වභා විකසීමාව වලින් වර්තමාන රාජ්‍යවල දේශ සීම සමන්විත වෙනවා. රාජ්‍ය සීමා ගොඩබිම් සීමාවෙන්, එවගේම මූදු සීමාවෙන් වෝ එම දෙකෙන්ම. කලාපේ පුරා බීදුුණු ගුවන් සීමාවින්ද යුක්ත වෙනවා. සමහ රාජ්‍යයන්තය ඇතරම ගොඩබින් සීමාවන් එ වගේ මූදු සීමාවන් බලින් යුක්ත වෙනවා. එවගේම ඕනෑම රාජ්‍යයකට එම රාජ්‍ය කලාපය පුරා බිහිදුුණු ගුවන් සීමාවක් ද දක්නට ලැබෙනවා. එනිසා මේ නිශ්ෂිත දේශ සීමාව යන්න රාජයක ශවිශේෂ ලක්ෂණයක් වෙනවා රාජ්‍යයක් නිර්මාණයවීම සඳා මේ නි්ශිත දේශ සීමාව යන්න අතිශවයෙන් වැදගත් වෙනවා. ඉළඟට අපි සාකච්ඡා කරමු රාජ්‍යයක ජාතික පදනම සම්බන්ධයෙන්. නූතන ජාතීන් රාජ්‍යහා නූතන රාජ්‍ය බිහිවීමේ ක්‍රියාවලිය එකිනෙකට සමාන්තරව සිදුවෙලා තිබෙනවා. ම මුල්ලු සඳහන් කරා වගේ ඇත්තටම රාජ්‍යයන් වල නාමේ සහ ඒ ජාතීන්ගේ නාමයන් සමානව යෙදිලතිබෙනවා. අපි මුලිනු සඳහන් කර ඉන්දයානු ජාතීන් අප ඉන්ද්‍යයානු ජාතතියෙන් ැට අප හඳුනවා ඉන්දියාව ජීවත්වන ජනතාව ඇමරිකාවේ ජීවත්වන ජාතීන් ඇමෙරිකානුුව හට හඳුන්නවවා. මේ දහාරයෙන් පැදිලි ඇතරම නූතන රාජ්‍ය බිහිමේක්‍රියාවලියහකිිනෙකට සමාන්තරව සුභාවයක් දක්නට ලැබෙනවා. එවගේම එක් ජාතියක් එ ර ජාතික රාජ්‍යයන නූතන දේශපාල සුරූපයේ පදනම බෞ්ට පත්තලාතේ නවා. අපි කල්නුත් සාකච්ඡා කරා වගේ මධ්‍යතන යුරෝපයේ අපි දැකපු මදධ්‍යතන යුරෝපයේ බිඳවැටීම සමඟ ජාතික රාජ්‍ය දහට වනසේවාස මුල්භාගේ නිර්මාණය වෙනවා ඒ. ාතික රාජ්‍යවල මූලික ලක්ෂණය තමයි එක් ජාතියක් සඳහා එක් රාජ්‍යයක් කියන සංකල්පය. එවගේම ජාතිවාදය යනු රාජ්‍ය දේශසීමාවෝ තුළ වාසය කරන සියලු ජනකොටස් එක් අනන්්‍යිතාවයක් හිමි එක් ජාතියක් ලෙස සැලකීම වශයෙන් අපි සලකනවා. එවගේම එක්සත් භාවය ජාතික අනුකලනය සිදුවේ ඇයි අපේක්ෂා කරනවා. එවගේම නතන ජාතික රාජ්‍යය. ජාතික රාජ්‍යයක් ලෙස හැින්මෙන්නේ ඉහත කරනු සියල්ලම පදනම් කරගනයි. ඉළඟට අපි ආණ්ඩුව කියෙන සංකල්පයෙන ඇතං ආණ්ඩුව භෞමික රාජ්‍යයේ ඊළංගන්ගේ පිළිබඳව අපිසාකච්චා කරමු ඇත වශයෙන්ම රාජ්‍යයේ ස්වාධිපත්තය ක්‍රාත්ම කරන සංවිධානය අපි ආණ්ඩුව හැටියට හඳුන්නනවා. ආණ්ඩුව සතු බලතල පධාන වශයෙන් ව්‍යවස්ථාදායක විදහයක අධිකරන. ත්‍රිත්වය පදනම් කරගත් ආයතන පද්ධතියක් ආණ්ඩු තුළ ප්‍රාත්මක වෙනවා. එවගේම අපිට දකිින්ඩ පුළුවන් ලැබෙනවා විවිධාආකාරයේ ආ්ඩු ක්‍රම මාදිලිසා ආණ්ඩු ක්‍රම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ඒ ආධිපති ආණ්ඩු එවගේම සමාජවාදී ආ්ඩු දකින්නට ලැබෙනවා. විශේෂයෙන් සමාජවාදී ආ්ඩු ඒධිපති ආණ්ඩු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු සමාජයෙ තුළ ක්‍රියාත්මක වෙනවා. එවගේ ආණ්ඩු ක්‍රම රාජ ආණ්ු ක්‍රම ඒවගේ පාර්ලිමියේන්තු ආ්ඩු ක්‍රම ජනාධිපති ආණ්ඩු ක්‍රම මිත්‍ර ආණ්ඩු ක්‍රම, රාජ්‍යක් තුළ ක්‍රියාත්මක වීම නැතන් ෝකය තුළ ක්‍රියාත්මක වීම අපිට දකින්න ලැබෙනවා. ඉළඟට අපි රාජ්‍ය සතු විශේෂ බලයක් වන ස්වාධිපත්්‍යය සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. රාජ්‍ය සතු අධිකාරී බලයයි. ඒ අභ්‍යහන්තර හා බාහිර වශයෙන් දේ‍යාකාරයකින් දකින්න ලැබෙනව. ඇත වශයෙන්ම අභ්‍යන්තර ස්වාධිපත්වය අ්‍යන්තරෙන් නත රාජ්‍ය ඇතුළතිින් එන ඕනෑම බලවේගේකට මුණදීමේ ශක්තිය නැත්තන්ගේ බ අධිකාරී බලය රාජ්‍ය සතුය ෙනවා. එවගේම බාහිර වශයෙන් තිබෙන ස්වාධීනතාව බාහිර ස්වාධිපත්වය. වෙනත් රාජ්‍යයක බලපෑමෙන් තොරව රාජ්‍යයට කටයුතු කිරීමට ඇති හැකිාව බාහිර ස්වාධිපත්වය යන්නන්නේ අපි අදහස් කරනවා. මෙම සවිශේෂයේ බලය වෙනත් කිසිසු සංවිධානයකට හිමිවෙන්නනෑ. රාජ්‍යයට පමණයි ස්වාධීපත්ති බලය හිමිවෙන්නේ. නීති පැනවීමටත් නීති ක්‍රියාත්මක කිරීමටත් නීති කඩ කරන්නුන්ට දනුවම් කිරීමටත් රාජ්‍යවෙත පවතින මේ බලය සවිශේෂි බලයක්. එවගේම රාජ්‍යයට පුළුවන් අන්නයට අන දෙන්න. ඒ අන්නයගේ අන නොලබන බලයක් රාජ්‍ය සතු වෙනවා. ඔබ දන්නවා රාජයට හැකිය ආබ තිබෙනවා ඕනෑම අවස්ථාවක රාජ්‍යයේ ජීවත් වන පුරවැසියන්ට. ඒ ජන කණ්ඩායම්මලට අන දෙන්නට. ඒ අන අනිවාරයෙන් පුරවැසියන් විසින් ක්‍රියාත්මක කළ යුතුවෙනවා. එහත් පුරවැසියන්ට නැත්තගේ ජන කණ්ඩායම් වලට රාජ්‍යයට අනදීමේ කිසිදු හැකියාවක් නෑ මේ සවිශේෂි බලය තමයි අපි රාජ්‍ය සතු ස්වාධිපත්්‍යය බලය හැටියට හඳුනුුවන්නේ. ඒවගේම රාජ්‍ය දේශසීමාව තුළත් ඉන් පිටතත් අසාඇත්තුවයට පත් වෙලා තියෙනවා. ඇත්තටම රාජ්‍ය හැටියට ඕනෑම රාජ්‍යප. ඒ තමන්ගේ දශසීමවතුළගේ දේශසීමාවෙන් එපිටට අපි කතා කරනවා ලෝකයේ විවිධ රාජ්‍යයන් සම්බන්ධයෙන්. එතකොට ඒ රාජ්‍යයන් අ සහඇත්වයටට පත්වෙලාතියෙනවා එය දේශසීමවතුළ පමණක් නෙමෙයි දේශසීමාවෙන් එපිට. ඉළඟට අපි මෙම මාතෘකාව සම්බන්ධ තවත් අනුමාතෘකාවක් ඔබත් සමග සාකච්ඡා කිරීමට කැමැති ඒ තමයි නූතන ජාතික රාජ්‍ය. නූතන ජාතික රාජ්‍ය යනු නූතන රාජ්‍ය හැඳින්වීමට භාවිතා කරන සමාජ විද්‍යාත්මක සංකල්පය. එක්දසස්සේ අසූනමේ ප්‍රංස විප්ලවයෙන් පසුව බිහිවූ ප්‍රංසරාජ්‍ය ප්‍රථම ජාතික රාජ්‍යය හැටියට සලකනවා. එවගේම එක් ජාතියකට එක් රාජ්‍යයක යන ජාතික රාජ්‍ය සංකල්පය ප්‍රථමයෙන් දහාට වනසේ වසේ යුරෝපයේ වර්ධනය වූ සංකල්පයා. පූරුව නූතන රාජ්‍යවල එකම ජාතියක් ලෙස සලකුවද පජාව විවිධ භාෂා විධංස්කෘතින් හා ප්‍රාදේසිී අන්‍යතා සහිත වුණා. ඇතවශයෙන්ම මේ මධ්‍යතන යුගයේ ඉරෝපයේ පැවිති ඒ රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටීමත් එක්ක දහට වන සේවාසේ ජාතික රාජ්‍ය බිහිවීම යුරෝපයේ ජාති රාජ්‍ය බිහිවවි මආරම්භවෙනවා. මේ ජාතික ර්‍ය ඇතරම එක් ජාතියකට එක් රාජ්‍යයක්කෙන සංකල්පය සඳහන් වුවත් ඇතට ඇතවශයෙන්ම. එක් ජාතියක් තුළ විවිධ පජාවන් නත විිවිජාන වර්ග විවිධ භාෂා එවගේ විවිධ සංස්කෘතින් හා ප්‍රාදේශි අනන්‍යතා දැක හැකි වුණා. යම් රාජ්‍යයක පවතියන ඒ ස්වභාවේ පදනම් කරගන ජන කණ්ඩායම් එකට ඒ රාශී වෙලා විවිධ භාෂා විධ සංස්කෘතයෙන්, විවිධ ප්‍රාදේශී අන්‍යතා යටතේ ුවත් කණ්ඩායම් එකට එක රාශී වෙලා තමයි. ජාතික රාජ්‍ය නිර්මාණය කරගත්තේ. නූතන ජාතික රාජ්‍යයන්නේ එක් ජාතියකට තිබියයුත්තේ එක් ජාතික හා සංස්කෘතික අනන්‍යතාවේක ැයි මුලදී අදහස්සුනත් ඒක පසුකාල අබුද රැසක් නිර්මාණවීමට හේතු වුණා. ඔබ දන්න ඇතටම බහු වාර්ගික බෞ සංස්කෘතික, ස්වභාවයක් පවතින රාජ්‍යයක ඒ රාජ්‍ය ජීවත්වන බහුතර ජනකොටස. නැතන් ඒ රාජ්‍ය තුළ මහා ජාතය හැටියට අපි හඳුන්වන. බෞතර ජනකොට සමහාර අවස්ථාවල ඒ සුළු ජනකටස්වලට යම්මම් බලපෑ ඇති කිරීමට ඉඩතිබෙනවා. උන්ගේ සංස්කෘතින්ට ගරු නොකරීම හෙමනතං යම් යම් අර්බුදධකාරයේ සවභාවයන් සමාජයතුළ නිර්මාණය කිරීමට එඩ තිබෙනවා. එනිසා ඒ ජනවර්ග අතර යම්මාකාරයක ගැටලු ඇතිවෙන් මේ සංස්කෘතික ගැටලු එ වගේ මාගමික ගැටලු එවගේ ගැටලු නිර්මාණයවීමට හේතු වෙනවා. මේ ජාතික රාජ්‍යත් මේ කියන. භවික ූල දරමට එහමනත්තන් ඒ ජන වර්ග අතරතිබෙන මේ විෙනසකවාය එමන න්නන් අතර යම්යම් අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණයවීම සිදුණා. ඊට බිස්සඳමමාක් ලෙස දේශපාල විද්‍යා්‍යෝ බෞද්වවාදය කියන සංකල්පය ගඩන කර තියවා. ඒ අදහස ජාතිකර රාජ්‍ය වාර්ගිකා සංස්කෘතික පජාවන් ගණනාවකින් සමන්වේද වියහැකි බව. ඇතරම බෞත්වවාදය ඒවලවාදයට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ සංකල්පයක් බෞතවාදය මගින් සමාජ ආයතන මතවාදී ව්‍යාපාර ඇගේයුම් ශේෂ්‍රවල විධත්වේ නම් බහුවිදතාවය පිළිගැනීමට ලක් කලති නවා. මේ බෞද්තවාදය ඔස්සේ ඇතවශයෙන්ම මේ ජාතික රාජ්‍යන් අතර විවිධතාවයන් තුළ විවිදධත්වය රගේ බෞවිදතාවය යම් පිළිගැනීමට ලක් කරන මතවාදයක් නැතං සංකල්පයක් කැටිර් දමයි අපි බෞ්තවාදය හඳුල්ුවන්. ඉළඟට අපි තවත් විශෂය මාතෘකාවක් ඔබත් සමඟ සාකච්ඡා කරනවා මේ පාඩමට අදාළ එ තමයි ගෝලියකරනය සහ රාජ්‍ය නැමති සංකල්පේ. ඇතවශයෙන්ම ගෝලීිය කරනය කියන මාතෘකාව වර්තමාන ලෝකයේ ඉතාම සවීශේෂී මාතෘකාවක් මෙය ඉතාම වැදගත්සාහ ප්‍රයෝජනවත් මාතෘකාවක් දේශපාලනය හැදැරීමේදී නව ලිබල්වාදී ආර්ථික හා දේශපාල පල්සංස්කරන විසින් පහසුකල්න් සපයෙන් ලැබු ක්‍රියාවලියයක් ලෙස ගෝලිය කරණය අපිට හඳුන්වන්නට පුළුවන්. ප්‍රාග්ධනය හා මුදල් හෝමාරුව බිද්දුත්තාක්ෂණය පනවිඩ අන්ත්‍රජාතික හෝමාරුව සංස්කෘතික ගෝලිය කරණය ශ්‍රමිකයන්ගේ සංචලනය ජාතික රාජ්‍ය සීමාවන් නොතකා එම සීමා බිඳගන ්‍යාප්තවෙන්ඩ පටන්ගන්නවා. විශේෂෙන් ප්‍රාග්ධනය. ලෝක බැකුව ජාතික මුල්ලේ අරමුදල වැනි සංවිධාන ඔස්සේ ලෝකේපුරා ප්‍රාග්ධන ව්‍යාප්තියක් අපිට දකිනට ලැබෙනවා. එවගේ මුදල් හෝමාරුව. එවගේම බිද්දුත් තාක්ෂණය එවගේ පණවිඩ හෝමාරුව. එවගේ සංස්කෘතික ගෝලීය කරනේ එ මේ මේ කරුණ ස්සේ ඇතටම ජාතික රාජ්‍යවල සීමාවන් බිඳගන ගෝලීය කරනේ රාජ්‍යතුලට ඇතුල්වීමක් අපිට දක්නට ලැබෙනවා. එවගේ. ඉහත කරුණු ජාතික රාජ්‍යයට බලපෑම් කළේ කෙසේ දෙ යන්න පිළිබඳව න්‍යායක ප්‍රවේශ දෙකක් මතු වෙලා තියෙනවා. ඉන් පළමුවෙන්න තමයි ගෝලීිය කරණේ මගින් ජාතික රාජ්‍යය අවසානයකට පත්විය හැකි බව. දෙවැන්න ජාතික රාජ්‍ය අවසන් බන්නේ නැතුව යළි විියවගතකිරීමට ලක්මන බව. ඇත වශයෙන්ම මේ ගෝලිය කරන ප්‍රියාවලි එක්තරා විදික ජාතික රාජ්‍යයකන සීමාවන් අවසානකරත ජාතිකරාජ්‍යයකකින සංකල්පය. අවසානයකට පත්වේ හැකි බවත් එවගේම එසේ නෝනෝොහොත් ඇතරම විහුව ගත කිරීමක් එමනත්තං ඊට අනුකූලුව සකස් කිරීමක් සිදුකිරීමට සිදුවන බව. පන්ස ජාතික මහචාර්ය ගින්මාරී ගිහින්නෝ එක්දස් සමස අනූපහාවර්ශයේදී පළ කළ ජාතික රාජ්‍යයේ අවසානය කෘති මෙආකාරයට දක්කොල තිබිෙනවා. ගෝලීය කරණ අයටතේ බිහිවී ඇති තත්වයන් නිසා බහුමිකත්වය මත පදනම් වූ ජාතික රාජ්‍යයට පැවැත්මක් නැත දේශසීමාවලට දැන් අර්ථයක් නැත. මන්ද ප්‍රාග්ධන තුොරතුරු වලට තාක්ෂණයට මනුෂ්‍යයන්ගේ සංවිධහන ජාලයන්ට ජාතික රාජ්්‍යයේ සීමාවන් තෞදුරටත් වැදගත් නෝනවා පමණක් නොව ඒවා ක්‍රියාකරන්නේද ජාතිකාජ දේශසීමාවන්ඩ නොතකමින්. ජාතිකරාජ්‍යය දුරුවලබීම ගෝලිය කරණය ප්‍රතිඵාලයක් හැටියට හඳුන්නනවා. ඇතටම මෙහි දෙවෙනි කරුණ ගැනපි නැවත අවධානයොමු කරොත් ඇතරම ප්‍රාග්ධානතුරතුරු වලට තාක්ෂණයට මනුෂ්‍යයන්ගේ සංවිධාන ජාලයන්ට ජාතිකරාජ්‍යයේ සීමාවන් තබ දුරටත් වැදගත්වෙන නෑ පමණක්. නෙමෙයි ඒව ක්‍රියා කරන්නේ ජාතික රාජ්‍යයේ දේශ සීමාවන් නොතකමින් බව මේ ගින්මාරගේ අදහසින් අපිට. ඒ කෘතියෙන් පැහැදිලි වෙනවා. එමගේම ගෝලීිය කරණය පිළිබඳ අදහස් දක්වන ඩේවිට් හෙල්ට් එක්ද සමසය අනුවේකේ ප්‍රජාතන්ත්‍රවාදය ජාතික රාජ්‍යහා ගෝලීිය ක්‍රමය අනුවෙන් පල කළ රචනයක් තිබෙනවා එ ර ගෝලීය කරණය විසින්. එක් තනි රාජ්‍යයක අධිපති රාජ්‍යයක පවා පාලනට හසුනෝන අලුත් ගෝලීය ආර්ථික ක්‍රමයයක් පිළිබඳ අදහස් ඉදිරිපත් කරලා තිබෙනවා. එවගේම එඒයා අනුව අලුත් ජාතින්ත්‍ර දේශපාලන පර්රයායක් ගොඩනැගෙන බවත් එනම් ජාතික සම්බන්ධතා ජාල බිවීම ඒවා පාලනය කිරීමට රාජ්‍යයන්ට නොහැකි බවත් සඳහන් කරලාති වෙනවා. රාජ්‍යයන්ගේ පිටත ඇති අන්තර්ජාතික සංවිධාන වලට, ඉතාම බලගතු, රාජ්‍යයන්ගේ ක්‍රියාකාරීත්්‍යවය පවා සීමමාකිරීමට ඒවාට බලපයම් කිරීමට හැකියාවමින් ලැබීති වෙනවා. ඇත වශයෙන්ම වර්තමානය බලන්නකොට අපිට ඉතාමත් පැදිලී. ෝකේ බල්ලගතුම රාජ්‍යයට පවා යම් යම් තර්ජන එල්ලකිරීමට අන්තර්ජාතික රාජවලට හැකියාවවල බිලතිනවා. ඒහම බලගතු රාජ්‍යවලට ඒයාකාරෙන් කටයුතු කරවනක් දුබල රාජ්‍යන්ට කුමනාකාරයෙන් කටයුතු කරයිද. ඇත වශයෙන්ම අපිට පෙනී යනව වර්තමානයේ රාජ්‍යයන් වල ඇයවැ ලේකනේ සකස් කිරීමදදි නැත්තං ආර්ථික ප්‍රතිපත්ස සකස් කිරීමේදී විධ අන්තර්ජාතික බලපෑම් අන්තර්ජාතික සංවිධහනවල බලපෑම් වලට හසුවීමට සිදීතිබෙනවා. එනිසා මේ ගෝලීිය කරනය ඇතරිය විශේෂෙන් මේ ප්‍රාග්ධනය ව්‍යාප්ත කිරීමේ යටතේ විශාල ගෝලිය කරන ස්වභාවයක් එම නත්තන් අන්තර්ජාතික සංවිධාන වලට රාජ්‍යන්ට බලපෑම් කිරීමට. ඒ දේශ සීමාවන් ඉක්මවා ඒ එ සීමාවන් ගණනකට නොගන කටයුතු කිරීම හැකියාව ලැබී තිබෙනවා. අද දවසේ අපි ඔබ සමඟ සාකච්ඡා කරා කරුණු කීපයක් ඉන් පළමු වැන්න තමයි රාජ්‍යය අනු දේශපාල විද්‍යාවේ ප්‍රධාන පෙළේ තේමාවක් බව. ඇත වශයෙන්ම දේශපාන විද්‍යාල විද්‍යාව විෂය හධාරණ සිසුන් හැටියට රාජ්‍ය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ඔපට ලබාගත්ත යුතු වෙනවා. ඉදිරි මාතෘකාවලදිත් මේ රාජ්‍ය සම්බන්ධයෙන් කරුණු ගනාවක් ඔපට ගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා මූලික වශයෙන් රාජ්‍යය. තිමත්හා ෞරවාවන්විත ජීවියක් ගතකිරීම සඳහා සමාජය විසින් නිර්මාණය කරන ලද ප්‍රපංචයක් බව ඔබ අවබෝද්ධ කරගත යුතු වෙනවා. එවගේ අපි සාකච්ඡා කරා රාජ්‍යය හා එහි භූමිකාව සම්බන්ධයෙන් විශේෂයෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීම එවගේම රාජ්‍ය වඩා යහපත්ෙස පවත්වාගෙනයාම රාජ්‍යය ප්‍රමු කාරයයක් බවදට පත්වෙනවා එනිසා. භමිකාව අතිශයෙන්ම වැදගත්වෙනවා. ඒ රාජ්‍යය කුමන ආකාරයෙන් කටයුතු කරනවාද යන්න මත ඒ රාජ්‍යය තුළ ක්‍රියාත්මකොන ජනතාවගේ තත්ත්වය තීන්දුවෙන්නේ. එනිසා රාජ්‍යයේ භූමිකාව අතිශයෙන් වැදගත්වෙනවා අපි ඒ සම්බන්ධයනොත් අද දවසේ සාකච්ඡා කරා. එවගේම සමාජයේ පවත්නා දේශපාලන බලය කේන්ද්‍රිය ප්‍රකාශය ලෙ රාජ්‍ය සම්බන්ධයෙන් අපි කරුණු කීපයක් සාකච්ඡා කරා. එවගේ. නූතන බහුමික රාජ්‍ය සම්බන්ධයෙන් අපි සාකච්ා කරා විශේෂෙන් රාජ්‍යයක නිශ්ෂිත භූමිය ජාතික පදනමඒවගේම ආණ්ඩුව ස්වාධිපත්්‍යය යන කරුණු සම්බන්ධය අපි සාකච්ඡා කරා. ඇැතවශයෙන්ම අද නූතන බහුමික රාජ්‍ය මේ අංග හතරින් සමන්විත වෙනවා අපේ කරුණු එකිනෙකින් ඔබ සමග සාකච්ඡා කර දේශවාන විද්‍යාව අධ්‍යයනයේදී. ඒවගේ ඔබ ඉදිරියේදී විභාගලට මූුණ දෙදනව මේ කරුණු සම්බන්ධයෙන් එනිසා ඔබට. අතිශයෙන් වැදගත්වෙනවා මේ කරුණු විිශෂ නතන බහමික රජ්‍යය සම්බන්ධයෙන් අපවිශෂ ඉදිරිපත් කරනු. එවගේම නූතන ජාතික රාජ්‍යය සම්බන්ධයෙන් කතාකර අපි සාකච්ඡා කර ඇතවශයෙන්ම යුරෝපේයේ මධ්‍යතනයුග රෝපයේ ඒ රාජාණ්ඩු බිඳ වැටීම සමග දහට වන සේවසේ ඇති වෙන නූතන ජාතික රාජ්‍ය සංකල්පය එක් ජාතියකට එක් රාජ්‍යයක් නැමැති සංකල්පය සම්බන්ධයෙන් අපිසාකච්ඡා කර. ඇතවසයම නූතන ජාතික රාජ්‍යය. නිර්මාණය වුණේ කෙසේද ඇත්තරම නූතික දූතන ජාතික රාජ්‍යවල අරමුණු මනවද නූතන ජාතික රජ්‍යවලට එල්ල වෙලා තියන අභියෝග සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. එවගේම අපි සාකච්ඡා කරා ගෝලිය කරණය හා රාජ්‍ය සම්බන්ධයලුත් විශේෂෙන් මේ ගෝලීිය කර ක්‍රියාවලිය තුළට නැන් ගෝලිය කරනය යන්නට හසු නොවී රාජ්‍යයකට හුද කලාව සිටීම ඉතාම අසීරු කාරයයක් බවට පත්වේ තිබෙනවා එකන්නේ. හමං රාජ්‍යයක්ක් හැටියට ස්වාධීනව කටයුතු කරන්න එමනත්තන් ගගෝලිය කරන ක්‍රියාවලට හසු නොවීටයුතුකිරීම පලදායක වවත් ඇතරම එසේ කටයුතු කිරීම. හැකියාවක් අද නොලවෙලා තිෙන එතරන් ගෝලිය කරන ක්‍රියාවලිය සවිශේෂය වගේම ගෝලිය කරන ක්‍රියාවලිය මුළු ලෝකයේ පුරා ව්‍යාප්තවීන්ති වෙනවා. අපි ඇතවශයම ගෝලියය කරන කතාා කරද්දි අපි කතා කරනවා ගොෝබල් විලේජ ගන මුළලු. විශ්ව ගම්මානයක් සම්බන්ධයෙන් ඒවගේම ඩෝබල් පැමිලි සම්බන්ධයෙන් අපිනැත්ත විශ්ව පවුලක් සම්බන්ධෙන් අපිසාකච්ඡා කරනවා. එනිසා ගෝලිය කරන ක්‍රියාවලිය යම් විදියට රාජ්‍යන්ට විවිශාල බලපෑමක් ඇති කලාතිෙනවා. එන් මිදීමට රාජ්‍යයන්ට හැකාවක් නොමැති තත්ත්වයක් උදාවෙලාතියෙනවා. ඇත වශයෙන්ම මේ ගෝලීිය කරන ක්‍රියාවලිය තුළ එරට ජනතාවට නතං රාජ්‍යානයේ ජනතාවට යම්ම බාසිතත්වවා එතමයි. නිස්්පාන ආදායම හළයාම විධ බහණ්ඩ පරිභෝජනයට අවස්ථාවලැබීම අලු සංස්කෘති ඉම්පිල් බඳ අධ්‍යකයිම් ලබාගැනීමට හැකිවීම. ඒවගේම තොරතුරු ගලාායාම කාර්යක්ක්ෂමවීම එැකී රක්ෂ අවස්ථාව වැඩිවීම නවීන තාක්ෂණය වැඩිදිවුණනුවීම. ඒ වගේ වාසිදායකතත්තේ නත් ගෝලිය කරනයටතේ උදාවෙන. එගේම මෙබඳු අවාසිත් ගෝලිය කරණ අයටතේ ජනතාවට හිමි වෙනවා. ඒ තමයි ආර්ථික විෂමතාවේ ඉහලයාම. ඒ ගටලු යලයාම එවගේ තස්තවාදය තහන මද්‍රවේ වගේ තත්වයන් ඒස්ගේ පොයි වගේ ඇතරම ගෝලීය වසංගත එවගේ සංස්කෘතික විවිධත්වය දේශීය අර්ථක්‍රම වල ස්වෛරීත්වයට තර්ජන එල්ලබීම. එනිසා ඇතවශම කෙටිවේලාාවකින් නෙමේ ඉතා පුළුල් වශයෙන් සාකච්ඡා කළේතු මාත්‍රකාාව කැඩිට අපිට ගෝලිය කරන හඳුන්න්න පුළුවන්. අපි අද කතාරනවා. ගෝලීිය සස්ථවාදය ගැන එගේ ගෝලී ආර්ථිකය ගැන ඒවගේ ගෝලිය මත්ද්‍රව්ය ගැටලුව සම්බන්ධයෙන්. ඒවගේ ගෝලීිය වසංගත සම්බන්ධය. ඉතින් එනිසා රාජ්‍යයක පැවත්මට එමනතන් රාජ්‍යයක් සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමේදී මේ විෂය මාතෘකා අතිශයෙන් වැදගත් වෙනවා විශේෂෙන් ගෝලීිය කරණය සහ රාජ්‍ය යන මාතෘකාව ඇයටතේ අපි පුළුල් වශයෙන් කරුණු වද්‍යයනය. රන්නට න මංහිතරනවා මේ විශේය නිර්දේශය ඉදිරියේදීත් මේ කරුණු සම්බන්ධයෙන් පුළුල් වසයෙන් සාකච්ඡා කිරීමක් සිදවෙෙනවා. ඇතවශයෙන්ම අද දවසේ ඔබත් සමග මම සාකච්ඡා කරේ දොලහස්්‍රීනය විෂේ නිර්දේශ නියමිත රාජ්‍ය හා එහි භූමිකාව සම්බන්ධ තේමාවයි එම පාඩම යටතේ ඇතවශයෙන්ම ඔබේ දොහස්්‍රීණියය ගුරු මාර්ගෝ සංග්‍රහයේ පැවරුම් කීපයක් සඳහන් වෙනවා. අපි අද සාකච්ඡා කරපු පාඩමට අදාළව එම පැවරු මේ කොටස්කීපයක් මං ඔබට මතක් කරට කැමැති. විශේෂෙන් මේ පැවරුම සඳහන්න වෙනවා එකක් පැවරුමක් කුසපත් ඇදීමෙන් ලැවෙන මාතෘකා අවස්සේ අදහස් ඉදිරිපත්කිරීම. අපි අද කරපු පාඩමට අදාලොෝ විශේෂයෙන් දේශපාල බලක කෙන්ද්‍රයේ ප්‍රකාශනය ලෙස රාජ්‍ය, නූතන භෞවිකරාජ්‍ය නූතන ජාතිකරාජ්‍ය, ගෝලියකරණය සහ රාජ්‍ය. එබන්දු මත්‍රකා මේ විශෂයට අදාල මාාතෘකා සම්බන්ධයෙන් අදහස් සිෙදිරිපත් කරන්න. නැතගේ මාාතෘකා ඔබට කුසපත් ඇදීම ඒව යාම් ුලෙ ප පන්ති කාමරේ වනක් එබන්ඳු දෙයක් සිදු කරන්න පුළුවන් ඒතකට බට ළුවන් කම දෙෙන්න ඕොන මේ විෂය කරුණු ඉතාම සරලව නැතේ විෂේරුණු අවබෝධය නැතුව තා පුළල් ලෙස ඉදිරිපත් ක්‍රේ හැකයාවක් නිාහුල්ල ඉදිරිපත් ක්‍රේ හැකිියාවක් ඔොබති ෙ නට ඕන. එවගේ ඒ සඳහන් වන. පැවරු මක්තිව වවා ඒ පැවරුම තමයි පාසඳහන් තේමා ඇතුළත්වන පරදි පොත් පින්්චක් සකස් කරන්න. අද සාකච්චා කරපු මාතුරුකාවට අදාළව එහි රාජ්‍ය හා සමාජ සංවිධාන රාජ්‍යය හා පුරවැසි භාවේ රාජ්‍යි හා ආණ්ඩුව රාජ්‍ය හා ස්වාධිපත්්‍යය වගේ මාතුරුකා අදාළ කරගන්න පුළුවන්. එනිසා මෙම පාඩමේ ඉතිරි කොටස ලබන . ම සම්බන්ධ ව ඊළඟ පාඩම සමග සම්බන්ධ වෙනවා දේනිසා ඒ පාඩමත් අධ්‍යයනය කිරීමෙන් පස්සේ ගුරුුවත්පොතේ සඳහන් එමනත්ම් ගුරු මාර්ුව සංගටහය සඳහන් ඒ පැවරුම් ඔය විසින් සිදුරන ඇැයි එම් බලාපොරොත් වෙනවා ට අමතරව ඇත වශයෙන්ම මෙබඳු සවිශේෂ පාඩමක් සම්බන්ධයෙන් කෙටි කාලයක් තුළ පුළුන් අවබෝධයක් ලබාගැීමට ඔට නොහැකිවෙනවා එනිසා. ඇතව වශයෙන් මේ විශෂය කරුණු සඳහන් පොත්පත් ගණනාවක්ති වෙනවා මම ඔබගේ අවධානය යොමු කරනවා එම පොත්පත් කෙරයි විශේෂයෙන් දේශපාන විද්‍යාව හධාරණ සසුන් හැටට මේ කාලීන කරුණු සම්බන්ධය ඔබගේ විශේෂ අවධානයක් වෙන්න ඕන ඒ වගේ මේ විෂේ මාතෘකාං සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකිරීම සඳහා ඒ සැබැන්දිී පොත්පත් නැතන්ගේ විශෂය සම්බන්ධය ඔබ පුළල් අවබෝධෙකින් ටතු කටයතු කළේුතුෙනවා. ඒගේ විශය කරුණු තවදුරටත් තහවුරු කර ගැනීම සඳ ඔබේ හිතමිතුරාන් ඇතැන් ඔබගේ ඉහලු වහලියන් සමග මේ විශෂයකරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරලා පුළුල් දැනුමක් ලබාගැට ඔබ කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඇතවශයෙන්ම මෙම අද දවස අපේ පාඩමි මූලිකතේාව රාජ්‍යය හා එහි කාරයන් සම්බන්ධය මගහිත ඔට පුළල් දැනුක් ලැබෙන්න්නට ඇති කියලා. මෙම පාඩම් මාලාව නල් එන්නයි නාලිකාවෝස්සේ නැවත නැවතත් සවන්දීමට ඔබට අවස්ථාව ලැබෙනවා මම ඒ කෙරේත් ඔබගේ අවධානය යොමු කරනවා. විශේෂයෙන් මේ දිනවල ඔබගේ විෂය කරුණු අධ්‍යයනය කරෙයි විශාල අවධානයක් යොමු කරමින් කාලය කෙරෙ යොමු කරමින් ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට උනන්දුවෙන් කටයුතු කරන ඇතයි මා බලාපොරොත්තු වෙනවා ඔබ සේලුදිනාටම. යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අද දවසේ පාඩමමින් හමාර කරනවා ඔබට ස්තුතියි අයිබෝවන්.